සිදසිමානෙන් ඔබට අයිබන් සෝදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරන අපි කෙම්මුර අඩවි වැඩසටහනින් ඔබව හමුවන්නට සූදානම් වෙන්නේ සුපුරුදු විදිහට ඔබගේ නවසර ඉල්ලන්නේ ඔබගේ නිවසට ගොඩවදින්න කෙම්මුර අඩවි වැඩසටහනත් අරගෙන ඔබගේ නිවසට ගොඩ වෙනකොට මම තනියම ඇවිල්ලා නැහැ සුපුරුදු විදිහට අප හැමගේ හිතවතා ගුරුතුමා ගුරුන්නාන්සේ කෙම්මුර අඩවි ප්‍රධාන චරිතේ මාර්ති ගුරුන්නාන්සේවත් එකගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ ආයිබන් කියලා අපේ මැදිරියට පිළිගන්නවා අදත් සුපුරුදු විදිහට ඒ ලැංගුදකම හිමම තියාගෙන. ඕන් එහෙනම් මාත් ගොඩ වැදුනා. ආයිබන්. ආයිබන් 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 කිය බුලත්ට කෙව ගන්නකෝ. හල් බීලා බින්නේ. ඔව්. බාර්ති මහත්තයා අද කතාව නම්ගම් ඇතුව අපි අර අපේ කතාවල ඉන්නවා නෙමෙයි. කතා නායකයෝ. කොයි පැත්තෙන්ද පටන් ගන්නේ ඔබතුමා මේක ප්‍රදේශ කියනවද නම්ගම් කියනවද මොකක්ද මේ කතාවේ කතා නායකයා යසරත්න ඒ මිනිස්යාගේ නම සෝමාවති මේ වයඹ පළාතේ නිකවරටියට කිට්ටු ගන්නක හේම් පොඩ්ඩක් මෙතන ඈත කතාවක් ඈ හේම් පොඩ්ඩක් කොටාගෙන දෙන්න ජීවත් වෙන මල්ලි මේ එක දැක් කියනවා මේක මම තෝරගත්තේ බුකෝ කියන නම අහන්න පමගේ මේක භූත කතාවක් ම නොවේ මේ කලකම් කල කලකම් පල පලකම් කලකම් පරිදිලමට උදාහරණ හරිනේ අවදා භූත කතා මහන්න නෑනේ මොනවද මං කන්න දෙන්නේ කුකුලල වගේ අම්බල කට්ට සම්බෝලයක් හදලා ඇති ආ කුකුලල පාටිය ගලවද සෝමේ කාලා බලනවාකෝ යස්වාගේ තල බහැලා තිබුණා මං හිතාගෙන හිටියේ තව තුමානයක්වත් තියන්න කියලා. එහෙම තිබ්බනම් අපිට කන්න වෙන්නේ නැහැ. එහෙම කවර? අපිට කලින් ඉත්තෑ වලහාරයි. ඇයි ඉත්තෑ වව පාරක්වත් තිබුණද? ආහාරක් තිබුණද අහනවා. මගේ කකුලේ ඉත්තෑ කූරක් ඇනෙලා බොහොම අමාරුවෙන් උපසේනයට කියලා ගලවගත්තේ. මේ මං එනකන් ඉන්නනේ තිබුණේ උඹ මොකටද උපසේනයක කැලිරින්ගුවේ? ඇයි? තමුස එනකන් ඉන්න තමුස දොස්තර. මං කිව්වේ ඉත්තෑ කුරු ගලවන්න මං එනකන් ඉන්නේ කියලානේ මේ යෝධිය. එහෙනම් අල ගලවන්න යන්න. අනේ තමුසේයි මායි ගලවන අල. ඇයි? මොකද මට බැරිද? කවුද කිව්වේ බෑ කියලා? එහෙනම් මොකක් අම්ම එක මේ නක්කලයට hina උනේ? hina උනේද? ඔව්. තමුසේට අර gadol පෝරණේ අස්සට රින්ග ගත්තට පස්සේ ගෙදරක් ගෑණියෙක් ගැන මතකෙටවත් එනවද? ඈ? බඩගිනි හැදුනාම තමයි ගේ මතක් වෙන්නේ. එහෙ හු මිනිහා අලගලවන්ට එනකම් බලන් ඉන්න කිව්ව නිසායි මට හිනා ගියේ. ඇසිදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. මේක අයිති මේ මිනිසුන්ට නොවේ. මේක මේ කොළඹ තියෙන හොඳ සුපිරි පන්තියේ ධනවතෙකුට අයිති. ඒ මිනිස්යා මේ ඉඩම් යාය. සල්ලි වලට අරගෙන මේ මිනිහට බලා ගන්න කියලා ඒ මිනිහා කොළඹට වෙලා ඉන්නවා. මේ පලාතේ වතාවේ නැහැ. යාසරද්න තමන්ගේ දීපලක් වගේ තමන්ට හැකි ප්‍රමාණයක් කොට කරගෙන ඕන්න භුක්ති විඳ. කාටවත් කරදරේකුත් නැහැ. අනේ මිනිහ කරදරයක්. ඒ මිනිසයා හරි gadol වලක් කැපුවා. gadol වලක් කමරේ දන්නවානේ කොළඹ මිනිසුන් ඒකත් දන්නේ නැතුව ඇති. පස් අරගෙන අච්චුවට ගහලා පෝරණුව ගඩොල් පෝරණුවක් හදලා පුච්චලා ඒක විකා ජැබේ රොල්ලකු වල කෑරන ඉබේ හැම පහෙබන් හැම පස්සෙම ගඩොල් හදන්න ගඩොල් පස් වෙනම තියෙනවා ඔය අතර බුණ්‍යා දඩ මසක් එහෙම ආවොත් හාවේ කාවොත් අඩි ගහ ගන්නවා කිරි ඉබේ කාවොත් අඩි ගහ ගන්නවා වඳුරේ කාවද තඩි ගහ ගන්නවා නොකන මල හත්ලා වනම් විශ්වාස කරන මොනරම සුකන මොනරින් හදිය දේවත් ඒක කැලේ කැලේ ඉතින් ගබ්බදත් වෙනවා ඊරත් වල්ලා ලියාව සෝමි මට ඇහුණ සද්ද අලින සද්ද නෑ එහෙනම් තමුසෙ වෙඩි තියෙන සද්ද ආ තිබ්බට වැදුනේ නෑනේ වැදුනා තිතින් මා අක්කොරන්ටද බෑ මං වෙඩි තිබ්බේ ඉතින් මගේ අරසාවටනේ අනික ඉතින් ඕකට ලයිසන් තියෙනවනේ අම්මපම කීවෙනි වතාවද මේ තුගක් කොර මහත්තයා ලයිසන් අරන් තිබුණේ හොඳ වෙලාවට සෑහෙන හානියක් කළාද
වේලෙන්න තියලා තිබුණු gadol peeli කීපයක්ම පෙරලා දාලා. මාදේ. වැස්සට කලින් මැටි කපල ඉවර කළා. මැටි කපපු එකෙන් නම් පාඩුවක් වෙන්නේ නැහැ. හේමකෝ. මැටි කපපු වලවල් වල වැහි වතුර පිරිලා සෝමේ. ඕ මොය පව්කාර වැඩේට මාව නම් හවුල් කරගන්න හිතන්නවත් එපා. තේරුණාද? අනේ උඹ පව් කරන්නෙම නැති ගෑණි. මං තමුසේ වගේ කාගවත් පණ නහන්න නෑනේ. ඔව් ඔව් ඔව්. ඒක හැබැයි ඒක හැබැයි. ඔයකේ අලවිට බයිට තුබගාරි නේද? ආ වරෙන් වරෙන්. ඔය එන්නේ ඉතින් උඹට පිංගේන කට්ටිය. මේ යාළුවා යතින්නේ. මොකද ගඩොල් පෝරණේ පැත්තේ ගියේ නැතුවයි? ආ මාව පෝරණේට යවා ගන්න උඹලට හරි හදිසි නේද? වැඩේමයි. නේ උපසේනියෝ. උඹට කුකුලල කෑල්ලක් ගේන්න දහපහපා ඉන්නේ. කුකුලල කෑල්ලක් විතරක් නම් මදි සෝමයක්ගේ. අසදෙසි මානෙන් ඔබට ඇසිදිසි මානෙන් ආරෝකේ පිළිබඳව කතා කරන තැන කිම්මුර අඩවිය අද දවසේ අපි කියමින් ඉන්නේ යසරත්න සෝමවතිගේ කතාව. ඕන්න එක දවසක් දෙන්න කාලා ඉවරලා හවස වෙලා කතා කරගෙන ඉන්නකොට ඕකට යසරත්නගේ ගෙදරට උපසේන ආවා. නෝ පවුලෙ පිටරේ පොඩ්ඩක් කතා කරගෙන ඉන්නකොට සෝමවති ඇහුවා. නෝ බඩ මල්ලියේ කුකුලල කෑල්ලක් තියෙනවා දෙන්නද කියලා. අම්මගෙන කන්න ගිහලා එතරම්ත් එක එතන කිව්වේ උපසේනගේ ගෑණි. උපසේනකෝ ඕක ඉතර කරන් ගිය මොනවා කරන්නද බා. ඕක නිකන්ම මම ගානන්නේ මොකද ඒව නෙමේ. නැද්ද මොකද කටට වදින දෙයක්. ඉරන මන් දැක්ක වත්තපාල අඩිපාරෙන් කෙනෙක් මතු වෙනවා. බැලුවා කවුද කියලා. මොන් එතනට ගිහුවා. හා අද ඉතින් වසල ඉවරයි. අම් බලාපන් කවුද එන්නේ කියලා. හප්ටි ලව්වයි. ඈ ඔයි. ගඩල් පොරෙන් එන්නේ දනවා කිව්වේ. ඕ ඕ ඕ එහෙට ගියා. එතකොට මෙතන ඉන්නේ තමසේ ගැවතාලද? මං එතන නැති නිසායි බං උපසේන මාව හොයාගෙන මෙහෙට ගාටලා තියෙන්නේ. අනේ මේ අසරත්න අයියේ. ගහ දාන්න අපිට කොළ කඩා පාන්න එපා. සැජ නැද්ද බං උඹලට? ආ හා දැන් අපි මොකටද ලැජ්ජ වෙන්න ඕනේ? හා මේ ආවේ එළියට මම බැලුව හැංගුණාද කියලා. උඹට බය හැංගෙන්න මා? ඒකත් හැබැයිව. ලැජ්ජ දෙගියක් වෙන්න බෑ හැංගෙන්න හිතන්නවත්. මේ 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 පුරුට කෑනු ගහ යමන් ගෙදර. දැන් තමුසිට හදිසි ඈ. ඇයි අයිය අයිය මට පෝරණේ වැඩ දිනනවා. ගෑනිය වෙනේ උන්ට බාර දෙලා උඹට ඉතින් හැමදාම වෙන්නේ gadol කපන්න තමයි. හා 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 උඹ දුක් නොවේ ඉඳින්. ඒක අපි දෙන්න බලා ගන්න. අනේ මට නම් උඹල ගැන දුකක් නෑ. අපේ ගමේ මිනිස්සු සේරම මේක අසරින් ගෙන එකයි මට තියෙන දුක. හා උඹලගේ මිනිස්සුන් ගෙවල් වල තියාගන්න උඹලා දැනගන්න එපා. ඒකට මන්ද පලි ඈ එනවද තවසද? ලැජ්ජ නැද්දෝයි? මෙහෙම කියවෙනකන් ඉඳලා මේ ගෑන්ගේ ගෙට ඉඳලා පාළු මකන්න මට බරක් වෙනවා. මම යන්න පොරණුවට. යය මාත් එනවා අසරත් නැගේ මාත් එනවා. සිදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය කවුදලා දෙන්නේ එතන එතන ගියේ උපසේනයාගේ ගෑණි එනවා මල්ලකුත් කීල්ල ගහගෙන නිකන් නෙමේ ඇයි ලා උපසේනයාට දුන්නේ නැද්ද බෝකසේ මොකද කරන්නේ බාවද මෙතන ගිනි වතුර බොන්න. මොකද දැන්නේ මස්සිලා ඔය. උපසේනියා gadol කැපුවා. සෝමෝචි යසදයිගේ යෑනි. ගමේ ප්‍රමාණයට කසිප්පු වඩියක් පෙරුවා. ඒක කොච්චර ජනප්‍රිය වුණාද කියලා කියනවනම් ඒ දැන්නේ කසිප්පු කියන්නේ ඒකද මොකද්ද ඔකට කියන්නේ? හැලියරක්. 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 ඒ යෑනි හොදට කරා. ඒකේ මොනින් කො හවස් වරුවේ හැම මිනිහම වැඩි වෙරළ යන ගමන් මේක දෙට පොඩ්ඩක් වැය ගොඩ වැදිලා සප්පායන් වෙලා යන්නේ. ඊකින් සෝමෝතිගේ අත මිට සරු වුණා. අත මිට සරු වෙනකොට ගමේ ගෑනු සෝමවතිත් එක්ක වෛරයි. අර අර අරගේ ගුබ්බෑමට ගිහලා මේ මිනිස්සු ගිනි වතුර බොනවා. ඒ ගෑණි දසනාඩ ගන්නට නෑ. යසරත්නයා බලන් ඉන්නවා අපේ ගෑනු මෙතන බීලා ඇවිල්ලා අතේ පය හයිය පෙන්නන්නේ අපිට.
කියලා සෝමවතිත් එක්ක වෛරයි. ඒදත් දුන්නේ නැද්ද? එතන දුන්නේ නැද්ද උපසේනයට? උපසේන ඒ මම කුකුලලා කෑල්ලක් තරගෙන පල්ලම් බැස්සා. බලපං කුඹට සිද්ධ වෙන දේ. අනේ කටපියම් පලයන් එතන යන්න. මට කරන්න ආපයෝන් එකෙක්ටවත් තාම මට මුකුත් කරගන්න බැරි වුණා. මේ එතන ගෙනත් උඹ සුළුවටද හිතාගෙන ඉන්නේ? ලොකෝට හිතන්න ඔය සිද්ධ වෙනවා කිව්ව දේ කරලා පෙන්නහංක. මයන පොලිසි. මකෝම hinaන්නේ. පොලිසියන්ට ඕන වෙන එකක් නෑ. තව ටිකක් රැ වෙනකන් ඉඳලා මේ පැත්තේ ආවනම් හරි. මොකද්දම කියන්න හදන්නේ? පොලිසියේ මහතුරුත් මෙහාට එනවා. ඕනනම් ඇවිත් මෙහෙදිම මට නඩු දාන්න උඹට පුළුවන් නේ. යෝදෝකින්. ඒක කියන ලස්සන? නේ එතන. රටේ උන් හදන්න යන්නේ නැතුව ගෙදර මිනිහව හදාගන්න බලාපන්. එතකොට මේ කිසිම ප්‍රශ්නයක් නෑ. උඹ මේ කැලේට වෙලා කසීපු පෙර පෙර ඉන්නකම් මේ ගමේ පිළිමි ටික මෙහෙර ගන්න හම්බ වෙන්නේ. අනේ මොකටද මගේ කට මෙහෙර ගන්නම වටින පිරිමි. දැක්කනේ උඹගේ මහලුකු මිනිහා ලිස්සල ගිය අපූර්ව. මම මේක ලේසියෙන් අතාරින්නේ. ඇයි? උඹ මට මොනව කරන්නද? මට මොනවද බලු කරන්න බැරි? අහලා තියෙනවා. උඹේ අප්පච්චි මහලුකු කට්ටඩිය කියලා. ඒ බයද? මගේ බල්ලවත් බය නැයි බොල කට්ටනින්ට. දන්න තරම තම. බලන් ඉන්නකෝ එන මෙලදේ. යක්කුන්ට බය නම් අපි සොහන ගෙවල් හදන්න ඈ බං. ඇසිදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. කිම්රඩ්විය ඇසිදෙසි මානෙන් යාලෝකේ පිළිබඳව කතා කරන්නේ අපි දෙවනි පැය තමයි ආරම්භ කරන්නේ අද දවසේ. මාරති මහත්තයා කොහොමාරි සෝමවතිත් හොඳ වැඩකුත් නෙමෙයි මේ කරන්නේ. ඉතින් ඒක නිසා මේ සෝමවතිගේ මේ ක්‍රියාකලාපේ නිසා ගමේ ඉන්න බොහෝ කාන්තාවන් ඇය සමග අමනාපෙන් ආරෝපෙන් ඉන්නේ. කොමාරි එහෙම දෙයක් තමයි ඔය එතනත් එක්ක සිද්ධ වුණේ කතාබහක් ඔබට ඇහෙන්න නැති ගිය පැයේදී. එහෙම නැත්නම් මේ පසුගිය වැඩ කතාංගෙදී තව එකක් අමතක. උපසේනයා යසරත්නගේ ගඩොල් කපන්න උදව් කරනවා. පොරොන්ට උදව් කරනවා. එතෙන්දි සොච්චමක් හම්බ වෙනවනේ. ඒක ගෙදර ගේන්නේ නැහැ උපසේනයා. ඒක සෝමවතිගේ දන්සල්ට පූජ කරනවා. පූජකලේ දෙමින් අර ගිනි වතුර කෝපයක් දෙකක් ගහනවා. ගාලා ගෙදර එනවා බබරා වගේ. ඉතින් ගෑනි තරහවලි කහන්නේ ඇකේ. අද කලින්ම වයි වගේ අසරත් නැයි. වැස්සෙන් නරක වගේම හොඳකුත් තියෙනවා බං. මොකද්ද හොඳේ? මැටි කපාපු වලවල් වල වැහි වතුර පිරিলা. ඉති ඉති කිරිබ්බ සෑහෙන්න බෝ වෙලා. ඕක නම් හොඳ පුරුද්දක් නෙමෙයි ගොයියෝ. ඇනේ නිකන් ඉඳහන්. මේ කට දැන් ඒ රහට හුරු වෙලා. ඉබ්බු දෙන්නේ කල්ලන් නරගිනි කානුවට දැම්මම ලේසියෙන්ම කට්ට ගලව ගන්න පුළුවන්. පණ පිටින්ම නැතුව ඊට පස්සේ මාස් ටික කපලා සුටුස් ගාලා හදාගන්න එකනේ. ආහා මේ වැස්සට කලින් ඔය කානු හතර පත්තු කරමු. පත්තු එයිද? හොඳ වේලිච්ච දර කොටන් දාලා පත්තු කරපන්. රෑජාමේ ගිනි පත්තු වෙද්දි අලියේ නේ කරන් නතර වුණා නේද බං? උන් එනවා. ගින්දර දකිද්දි ලං වෙන්නේ නැතුව අපව හෙල්ලලා යනවා. එහෙනම් ඔබ මේ රෑජාමේ කැලෑව හරහා එහෙ මෙහෙ නොයා හෝරණයටම වෙලා ඉඳපන්. එහෙම කියලා පුළුවන් ඈ. රෑට කෑම එක ගේන්න පැලට යන්න ඕනේ ඈ. සෝමිට රෑජාමේ මෙහෙට එන්න කියන්න බෑනේ. ඔව්. මං ගොහින් අරන් එන්නද? නෑ 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 ඕනේ නෑ. පොට දවුවට ඇහුවේ. අනේ මේ බගියාම පෑ ගන්න කාපව වෙන්නේ නෑ. අන්න දන්නවා උඹේ හැටි. මේ ඉතින් ටිකක් වැඩිමුත් නේ අසරත් නයින්. මේ උඹ ගිහින් අර සියඹලා ගහ මුලින් පැදුරක් එලා ගන්න. මං ගිහින් කෑම එකත් අරගෙන උඹටත් සෝමගෙන් කාලුකුත් ඉල්ලගෙනම ඉක්මනට එන්න. කාලක් මක්කුරන්ටද? පාගයක්වත් කෙනින් බා. ඇසිදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය. අපි කතා කරමින් ඉන්නේ අසරත්න උපසේන මේ චරිතත් එක්ක ඉස්සරහට යන්නේ. අද කතාව ඉතුරු ටික අපි ඉස්සරහට ගෙනියන්නයි සූදානම් වෙලා ඉන්නේ. මාරති මහත්තයා යසරත්නයාගේ වත්ත උඩින් නායක
පොලංගේ කබරේ ගියොත් මිසක ආයි හාවෙක් මීමින්නේ කෝලුමුවෙක් වඳුරෙක් රිලවෙක් එහෙම යන්න බෑ ඇයි වැඩි දෙනවා අරු දෙනවා වැඩි කස් ගාලා දෙනවා දීලා උට කන්න පුළුවන් ටිම කෑවහා කනවා හදාගෙන ඉතුරු මස් ටිකට මොකද දන්නවද කන්නේ සෝමෝති අක්කා ඒකත් එයත් අදිනවා ඉතුරු ටික අර හැලිය අරක්කු බොන්නේ නෙමෙයි බයිට් එකට දෙනවා ඒ මිනිස්සු මොකද කරන්නේ ඒ කියන්නේ අරෝ කිව්වේ කුකුලල්ලා කෑල්ලේ ඉතින් සින් වෙන මොකුත් දැන්ද කියලා ඒකයි ගමේ මිනිස්සු දන්නා ඔන්න එදා පෝරණුවට දර දාලා ගඩොල් පෝරණුවට උපසේනියා කන්න යන්න ඕන කන්න නන්න බීට පෝරණුව බලාගෙන මං ගිහලා බට බත් එකකුත් අරගෙන අඩි භාගෙකුත් අරන් එන්න බීට කියලා යසරත් නවත්තලා පිට වෙනවා ගෙදර කවුද ගෙදර කවුද කවුද මේ මම්මා උපසේන කොබන්නේ ජාවෙට එන්නේ ඈ කොයි අසරත්නේ ඇයි ආවේ නැද්ද අනේ මේ බොරු නැතුව කතා කරපන් පොන්දට ඇතුළට වෙලා පත බෑවිලා ඇති මම මේ බලන් ඉඳලා බැරි මත නාවේ ඇයි යකෝ උඹටත් එක්ක කියලා මං හාමස් එක බත් ගෙඩියක් හදලා තල්කොළ පෙට්ටියට දාලා දුන්නා ඒකත් අරන් කොහෙ ගියාද ඒ මදිවට උඹ ඉල්ලුවා කියලා බාගෙකුත් අරගෙනනේ මේ මිනිහා ගියේ ඒකනම් මම තමයි ඉල්ලුවේ ඒකනේ මට කිව්ව පෝර්ණේට දර කොට දාලා පස්තු කරලා සියඹර ගහ යටින් පැදුරකුත් එලා කරින් ඉන්න කියලා පැලට ගිහින් කෑම අරන් ඉක්මන් දෙන්නම් කියලා කොහේ ගියාද ඒ කොට බලවගේ බීලා බීලා වැටෙන මිනිහකු නෙමෙයිනේ ඒක මොකද මෙච්චර කාලෙකට මහරෑ ගෙදර ආවත් අලියාගෙන් ඒ මිනිහට කරදරයක් වෙලා නැහැ. එහෙනම් කොහි ගියාද මං? ගමේ කාලත් යසරත්න අයියත් එක්ක කිසි තරහක් කොන්තරයක් නැ නෝ. ගමේ උන් සේරමත් හරි උඹේ ගෑනිත් හරි. මුළු ගමම විශ්වාස කළත් මට උඹේ ගෑනුව නම් විශ්වාස නැහැ. හරි 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 මං එනං ආයේ පෝර්ණේ පැත්තට ගිහිල්ලා බලන්නම්කෝ ඔහොම ඉතින් මාත් එනවා ඇසෙදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය උපසේනද රැට ගන්න බලන් හිටියා අඩිය ගහලා ආවේ නෑ රැ 11 වෙනකන් හිටියා එන්නේ තද මාසොල්ට ගියාවේ ගඩලපොර කියලා ගියා හොයාගෙන සෝවාව ඒක සෝබත් කියලා ගෝවා මගේ ගේනක කිසිදක් නැ ඌත් නැ බඩුත් නැ කියලා බත් එකක් නැ ඇයි මලේ දැන් අට විතර දැගිල්ල පැය දෙකක් විතර ඇදේ මේ බත් එකක් අරගෙන ඔන්න බඩු බාගේ ඌත් අරගෙන ආව බෝ හම්බෙන්න කියලා ගියායි කිව්වා වත්ත පිටි හේව නැ අහල පාල බිසදෙනුත් හූවත් තියලා ගෙන්න ගත්තා ගෙන්නගෙන අනේ එළි වෙනකන් කැලේ හක්බම් කරා සාමාන්‍ය මිනිහට යන්නෙන්න පුළුවන් කිසිම තැනක යසරත් නැහැ යසරත් අයියේ යසරත් අයියේ කතා කරන සද්ද ඇහෙන තුරක හිටියනම් මෙලහට ඇවිල්ලානේ බං අපි ඊයේ ඒ තරම් සද්දෙට කතා කළානේ බං දැන් කොච්චර නම් හෙව්වද කාටවත් කරදරයක් නැති මිනිහා බං මේක නම් හැබැයි මගෙන් වැඩක් ගත්තු හැමදාම හවසට කුලිය මගේ අත මිට මොලවන්න නම් අමතක කරන්නේ අනේ තමුසේ තිනේ කරන් ඉන්න ආපහු සෝමවතියගේ අත මිට මොලවන එක නිකරන්නේ නෙමේ මං කියලා නෑ උඹේ මිනිහට ඒක අරන් අපේ පැලට ගාටන්න කියලා ඒ උන් 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 කිව්ව කතාව අනේ මේ උඹලා දෙන්න ඇවිලෙන්නේ නැතුව අපිට අපේ ආපු වැඩේ කරගන්න දෙනවද සමහර වෙලාවට ඉතින් ගෑනුන්ගේ කර්ම මිනිසුන් පිටින් යන වෙලාවලුත් තියෙනවානේ මේ එතන පහෙන් යන ගෙදර එහෙමද එහෙම නැත්තම් උඹ මට කරනවා කිව්ව ගුරුකම මගේ මිනිහට වැදුනත් දන්නේ නැහැනේ ඒ අම්මපා මේ කෑනුන්ට මේ වගේ වෙලාවකවත් ඇවිලෙන්නේ නැතුව ඉන්න බැරි හැටි බලහන්කෝ අනේ මගේ මිනිහව එලා දීපල්ලා ඒන විදියට යසරත්න අයියේ කැලේ ඇතුළ නම් නැහැ එහෙනම් කී යමල්ලා ඔච්චර හෙව්වත් ඔච්චර උඹ තමා මොනව හරි කරලා මගේ මිනිහව මගෙන් වෙන් කරුවේ අනේ මේ
උඹා හොරාරක් ඉතරලා ඒ අපේ ගෙවල් වල පිරිමින්ට පවලා ඒ ගෙවල් ඇතුලේ රණ්ඩු සරුවල් ඇති කරලා දෙන්න දෙමහල් වෙන් කරාට අපි එහෙම පවුකාර වැඩ කරන්නේ හා 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 මෙමෙ යමල් එහෙනම් ආපහු ගඩොල් පෝරණේ පැත්තටවා ඇසි දෙසි මානෙන් ඔබට අවසාන යකරා ලං වෙමින් ඉන්න මාතෘකාවත් කොහොම හරි මේ උපසේන සෝමවති නිමල් එතනත් භාරතී මහත්තයා මේ සෝමවතිත් එක්ක තරහයි කියලා නෑවිත් හිටියේ නෑ මේ අය හොයන්න ආවා මේ සෝමවතිගේ මිනිස්සයා නිසා කොහොම හරි කිසිම ප්‍රතිචාරයක් ලබා ගන්න හිමත් නැත්තම් මේ යසරත්න ගැන ආරංචියක් ලබා ගන්න හම්බුනේ නැහැ අනේ මහත්තයෝ යසරත්න හොයාගෙන දර කඩන තැන්වලද ඉඳි ගස් ගලවන තැන්වලද හැම තැනම ඇවිද්දා යසරත්න මකබා වුණා දන්නේ හැබැයි අනිත් මිනිස්සුන්ට දැන් ඒ මිනිස්සු කීපදක්වත් යකෝ ඔබලාගේ හුටු නතර කරගන්න ඉල්ලා ආවේ එක වැඩකට නම් ඔබලාගේ හොර නැ පිඹිනා මොකද හොර නැ හොර නැ යසරත්නයි ගෑනි සෝමවති එතනයි මගදිගටත් වලි අල්ලන මේ සෝමවතිගේ උදව්වට ආවේ එතන එන්න ගම එක අත කරපු හොඳ වැඩ ඔබ මේ ගමින් අපේ මිනිසුන්ට මේව පෙව්වනේ ගිනි උතර පෙව්වනේ ඔන්න ඔබට ගිනි ගෙඩිය පාත් වුණා හොඳ වැඩ එහෙම ඇවිලි නිවිනිවි ඇවිදේවා දිවෙනවා ආයි ඇවිල ගමින් මිනිස්සු කෑ ගන්නවා මෙම් යකෝ මුන් දෙන්නක කට ඔන්න ඔබ පල්ලා ඔන්න පර්දේ ටික කරගෙන කටේ මේ ගෑනි දෙන්න අනේ අම්මා අප්පා ඒගොල්ලන්ට බැලගත්තයි කියලා දාලා ගියේ නෑ එක දිගට ඇවිල්ලා බැරිදන්න හොයලා බැරිදන්න ඔන්න ගඩොල් පෝරුව දියාවට ආවා මෙන්න බාල්දි මුලින්ම වතුර ඉහෙලින්ද බල්ලා හරියට කකුලක් නේද වතුරනේ ඔයා කොහොමද මේ වලට වැටුනේ මගේ දෙයියෝ අනේ ඉක්මන් කර පල්ල මිත්‍ර ඉබිගඩු ගොඩක් පිරුණු මැටි වලක් මම මේ දැක්කමයි. ආයි කවුරුත් අමුතුවෙන් මරා ගන්න දෙයක් නෑ. මේ ඉබිගඩු පන්දරාව දැක්කම හිතා ගන්න පුළුවන් කලකම් පළ දුන්න විදිහ. මොනවට කඩ පියා ගන්නද උන්? මිත්‍ර ඉබ්බ ගොඩක් මරාගෙන කාලා තියෙන මිනිහට ඉබිගඩු දාපු වළින් මැරෙන්න සිද්ධුනාට පස්සේ. අයියෝ. කට්ට ගලව ගන්න ලේසියට අන්න පිටින් ඉබ්බන්ව ගින්දරට දාද්දි උඹට හිතුනේ නැද්ද යසරත් නයි ඒක මේ විදිහටම කවද හරි උඹට පළ දෙවි කියලා යසරත් නේ අර වල්ට වැටිලා මඩීරිලා අර ඌ මරපු දාස් ගානගේ ඉබි කටු අස්සේ කකුල් හිර වෙලා මැරිලා වෙලා තියෙන මොකද දන්නේ අර මෙතෙක් ඉබ්බෝ කාපු කාලා කට්ට විසිකරේ මුවර මෙවේකට වතුරේ දතින වතුර වලට ඒකට ගියද තමයි ඉබ්බෝ ගිය දිහාවටම අර ඕලු මුවා හාව් රිලව් ගිය දිහාවටම යසන රාත්‍රිය යන්න වෙලා
මේක මේ අර අද්භූත කතාවකට වඩා බාරදී මහත සමාජීය පණිවිඩයක් දෙන කතාවක්. ඒගෙන ඉතින් ඔබතුමාට අහන්න ලැබුණු කතාවක් විදියට ඔබතුමා මේ යුවේ. මම මේකට සම්බන්ධ නැහැ. මගේ මම්මා කණේ බිව්වා. ඉතින් ඒක නිසා ඉතින් ඔය පණිවිඩය ලබා දෙන්න තමයි අපි මේක කියමු ලහිරුවෝ කියලා ඔබතුමා කිව්වේ. ඒ වගේ දේවලුත් සමාජයෙන් අපි කියන්න ඕනේ කියලා. මම කියන්න ඕන කලකල දේ පළපළ දේ. ඔව්. ඉතින් පාගත්තනම් තෝ කරගහපිය. ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ සිදුවීම. ඉතින් කොමුණත් මේ කතාව අපිට රචනා කළ දුන්නේ මාලි මදරායක. නිෂ්පාදනයේ ශානිකා තරංගනිගේ වගේම කසුන්නී වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන භාරතී මහත්මයාත් එක්ක නිෂ්පාදන අධීක්ෂණය චරිත් හසන්තගෙන් ඔබට සුවදායක සුවබර රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. කෙම්මුර අඩවිය.